Sunil Ratnayaka. Me nama apita kaalayak tisse indala vivida maadhya walin ahenawa. Ohuge roopaya api vivida vidihata dakinawa. Kawuda me Sunil Ratnayaka? Sajan Sunil Ratnayaka? Aamiyake Sunil Ratnayaka? Sunil Ratnayaka hariyata diya yadata karala atin tada karagena hitapu rubber bowlayak wage. Onna den athahakata gatta. එතකොට මේ සුනිල් රත්නායක කාරණය රබර් බෝලයක් වගේ දී යටට කළා ඔබාගෙන හිටියේ අවුරුදු 5ක කාලය. ඒ කාලය ඇතුලේ ඔහුගේ නිදහසට පක්ෂව කතා කළ අය, ඒ වගේම ඔහුගේ නිදහසට විරුද්ධව කතා කළ අය. මේ දෙගොල්ලොම කලේ තන්නේ කරම බොරුවක් කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා. ඕනෑම ප්‍රශ්නයක කුණුම කුණු කෑල්ල අල්ලගෙන තර්ක කරනවට වැඩිය ඒකේ තියෙන සමාජ විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක වටිනා කොටස අරගෙන ඒ ගැන ප්‍රයෝජනවත් හොයා බැලීමක් කරන එක තමයි අපි කරන්න උත්සාහ කරන්නේ. ඒ අතරෙදි ওই කුණු කෑල්ල අල්ලගෙන කට්ටිය දෙපැත්තට අදිමින් සුපුරුදු ක්‍රීඩාව කරමින් ඉන්නවා. ඕනෑම කාරණයකදී කවුද හරි කවුද වැරදි කියන එක හරිම සාපේක්ෂ කාරණයක්. මිනී මරුමකදී වුණත් ඒක එහෙමයි. නමුත් ඒ හැම කාරණයක් තුළම ගැඹුරේ තියෙන අකාලික දැනුම හරි වටිනවා. අද වීඩියෝවත් අපි කරන්නේ අන්න ඒ වගේ හොයා බැලීමක්. ඔබ බොහෝ දෙනෙක් මේ සුනිල් රත්නායකගේ නඩුවේ කාරණාව දන්නව ඇත්තේ වචන කීපකින් විතරයි. සවිස්තරව මේ දේ ගැන දන්නව ඇත්තේ බොහොම ටික දෙනයි. මොකද අර මං කලින් කිව්ව කුණු කෑල්ල අල්ලගෙන දෙපැත්තට බෙදලා මරා ගන්න අයට එහෙම සවිස්තර දෙයක් අවශ්‍ය නැහැ. එහෙම ගැඹුරට කාරණා හොයා බලන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට ඕනේ මේකේ පාක්ෂිකව හෝ විරුද්ධව යමක් අල්ලගෙන දිගටම මරා ගන්න. එහින්දා ඒගොල්ලන්ගේ දෙපිලට තිබුණේ කාරණා දෙකයි. එකක් සුනිල් රත්නායක කියන්නේ පොඩි ළමයින්ගේ බෙල්ල කපලා මරා දාපු මිනි මරුවෙක්. ඊළඟ කට්ටියට සුනිල් රත්නායක කියන්නේ සතුරන්ට මුහුණ දීලා අපේ රට වෙනුවෙන් සටන් කළ රණවීරයෙක්. ඒක දෙවෙනි කාරණේ. ওই විදිහට මේ දේ දෙපැත්තට අදිමින් එක කාරණයක් පෝෂණය කරමින් අනික් කාරණය නිෂේධනය කරමින් කාලයක ආදමන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍ය එහෙම දෙයක් නෙමෙයි. අපිට අවශ්‍ය මේකේ ගැඹුරේ තියෙන කාටත් නොපෙනෙන කාරණාවක් ගැන ඔබට කියා දෙන්නයි. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ 2000 අවුරුද්දේ දෙසැම්බර් 20 වෙනිදා යාපනයේ මිරුසුවිල් කියන ගම්මානයේදී. ඊට කලින් දවසේ, ඒ කියන්නේ දෙසැම්බර් 19 වෙනිදා මේ ගම්මානයට එනවා 8 දෙනෙකුගෙන් යුත් පවුලක කණ්ඩායමක්. ඔවුන් එන්නේ ඔවුන්ගේ හැරදාගිය ගම්බිම් බලාගන්නයි, දර එකතු කරන්නයි. එහෙම තමයි ඔවුන් ගැන කියවෙන විස්තරවල සටහන් වෙලා තියෙන්නේ. එතනදී මේ අය හමුදා බටපිරිසකට කොටු වෙනවා. ඊට පස්සේ තමයි ඊට පහුවදා, ඒ කියන්නේ මේ සිද්ධිය සිදු වුණායි කියන දවසේ දෙසැම්බර් 20 2000 අවුරුද්දේ මේ පිරිසෙන් 7 දෙනෙක් හමුදා වතින් මැරුම් කනවා. ඒ පිහියනුම් ලැබලා සහ බෙලි කපා දැමීම් වලින්. එතනින් එක්කෙනෙක් බරපතල තුවාල සහිතව ගැලවි පලා යනවා. ඔහු තමයි පොන්නතුරේ මහේශ්වරන්. ඊට පස්සේ ඔහු ගිහිල්ලා ඔහුගේ හිතවතුන්ට සහ අධිකාරීන්ට පැමිණිලි කරලා මේ පිළිබඳ විශාල පරීක්ෂණයක් ආරම්භ වෙනවා. ඒ විදිහටයි මේ තොරතුරු මූලාශ්‍රවල සටහන් වෙන්නේ. ඊන්පස්සේ දෙමළ දේශපාලන පක්ෂ, ආණ්ඩුවේ නොවන සංවිධාන සහ මානව හිමිකම් සංවිධාන සියල්ල එක්කාසු වෙලා මේ පිළිබඳව ලොකු අරගලයක් ගෙනියනවා. ඔවුන්ගෙන් එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකට විශාල තෙරපීමක් සිද්ධ වෙනවා මේ පිළිබඳව පරීක්ෂණ කරන්නයි කියලා. ඒ අනුව මේ ඝාතනය වුණු පුද්ගලයින් වල දැමුණු සමූහ මිනී වලවල් ගොඩ දමන්නට ආණ්ඩුවට සිද්ධ වෙනවා. එතනදී තමයි මේට සම්බන්ධයයි හසු වුණු හමුදා නිලධාරීන් 14 දෙනෙක් අත්අඩංගුවට ගෙනෙන්නේ. උතුරේ දේශපාලකෙක් වන මාවේ සේනාධිරාජා සහ ආණ්ඩුවේ නොවන සංවිධාන මානව හිමිකම් සංවිධාන තමයි මේ කේස් එක දිගටම හාරවසමින් යන්නේ. හොඳට මතක තියාගන්න. මෙතන ආණ්ඩුවේ නොවන සංවිධාන මානව හිමිකම් සංවිධාන විතරක් නෙමෙයි. උතුරේ විශාල දෙමළ ඡන්ද සංඛ්‍යාවකුත් මේ තෙරපුම පිටිපස්සෙන් තියෙනවා. මුලින්ම 2002 අනුරාධපුරේ මහේස්තත් උසාවියේ ඇසෙන මේ නඩුව පසුව කොළඹ ඉහළ උසාවියට එනවා. එතන ඉඳන් අවුරුදු 13ක් පොඩි කාලයක් නෙමෙයි. අවුරුදු 13ක් මේ නඩුව දිගෑදිමින් ඇහෙනවා. අත්අඩංගුවට ගත්තු හමුදා නිලධාරීන් 14 දෙනාගෙන් 9 දෙනෙක්
අතරමඟදී නිදහස් කෙරෙන්නේ ඔවුන්ට විරුද්ධව ඍජු චෝදනා සාක්ෂි කිසිවක් නැති නිසායි. හමුදා බටින් 5 දිනකට විරුද්ධව චෝදනා ගොනු කෙරෙනවා. 2015 ජූනි 25 වෙනිදා තමයි මේ නඩුවේ තීන්දුව ලැබෙන්නේ. ඒ අලුත් කඩේ උසාවියේදී. මේ නඩුවේ චූදිත 5 දෙනාගෙන් 4 දෙනෙක් සාක්ෂි මදකම හින්දා නිදහස් වෙනවා. නමුත් පළමු විත්තිකරු වෙන සුනිල් රත්නායක ඔහුට මරණ දඬුවම හිමි වෙනවා. ඔන්න සුනිල් රත්නායක මිනිමරුවා, සුනිල් රත්නායක රණවිරුවා එතන ඉඳන් හිරගෙදර කාලය ගත කරනවා. එහෙමනම් ඒක තමයි ඒ පිළිබඳ කෙටි විස්තරය. දැන් ඔබ මතක තියාගන්න ඕනේ මම මේ කියන කාරණා පෙළ. පළවෙනියෙන්ම මේ සිද්ධිය සිද්ධ වෙන්නේ පරීක්ෂණ පැවැත්වෙන්නේ නඩුව ආරම්භ වෙන්නේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කාලේ. අවුරුදු 12කට වැඩි කාලයක් තිස්සේ මේ නඩුව ඇහෙමින් තියෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලේ. ඉන්පස්සේ මේ නඩුවේ අවසාන තීන්දුව ලැබෙන්නේ 2015 ජූනි 25 වෙනිදා. ඒ කියන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාලේ. UNP ආණ්ඩුව කාලේ. ඊටත් පස්සේ තමයි 2020 මාර්තු 26 වෙනිදා. මේ ඊයේ පෙරේදා. සුනිල් රත්නායකව නිදොස් කොට නිදහස් වෙන්නේ ජනාධිපති සමාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාලේ. ඉතින් ඊට පස්සේ මේ ගැන අලුත් කතා බහක් පටන් ගන්නවා. මේ ගැන අදහසක් කියන Amnesty International, ඒ කියන්නේ ක්ෂමා සංවිධානයේ දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්ෂකවරයෙක් වන බිරාජ් පත්නායක් කියලා තියෙනවා. ලංකාවේ ආණ්ඩුව මේ කරන දේ නම් ඉතාම සාවද්‍ය සහගතයි කියලා. ක්ෂමා සංවිධානය කියලා කියන්නේ සමාව දෙන සංවිධානයක්. ඒත් මේ සමාවේදී ඒගොල්ලෝ මේකට විරුද්ධයි. මේ ගැන කතාවේදී අන්න ඒකත් ඔබ පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. අපට අන්තිමට කියන්න තියෙන මෙච්චරයි. අද රට තියෙන අසීරු අමාරු තත්ත්වයේ හැටියට හමුදාව ඉතාම ආදරණීය තැනකට, ගෞරවනීය තැනකට පත් වෙලා තියෙනවා. එහෙම වෙලාවක තමයි සුනිල් රත්නායක, සාජන් සුනිල් රත්නායක ජනාධිපති සමාව ලබන්නේ. ඒකත් ඔබ පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. එහෙනම් අපි දැන් කතාව හමාරගමු. ඔන්න මගෙන් මිත්‍රයෙක් ඇහුවා සුනිල් රත්නායක නිදහස් කිරීම ගැන ඔයා මොනවද හිතන්නේ කියලා. ඉතින් මං කිව්වා සුනිල් රත්නායක ඇත්තටම මේ ඝාතන කරලා තියෙනවා නම් ඔහුව නිදහස් කිරීම වැරදි කියලා. ඉතින් මගේ මිත්‍රයා කිව්වා ඉතින් ඒක උසාවියෙන් හොඳටම තීන්දු වුණානේ. ඉතින් මං ඔහුට අර ඔබට කිව්ව සිද්ධි පෙළ ගැස්ම මතක් කරලා දුන්නා. මෙන්න මෙහෙම මේ සිද්ධිය සිද්ධ වෙන්නේ, මේ පරීක්ෂණ පැවැත්වෙන්නේ, මේ ගැන නඩුව ආරම්භ වෙන්නේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කාලේ. මේ නඩුව අවුරුදු 13කට ආසන්න කාලයක් දිග ඇදින්නේ එතැන් සිට ආරම්භ වන මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති කාලේ. සුනිල් රත්නායක හමුදා බැටයට මරණ දඬුවම ලැබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාලේ, UNP ආණ්ඩුව යටතේ. අවසානයේ මේ ඊයේ පෙරේදා මාර්තු 26, 2020 ඔහුට නිදොස් කොට නිදහස ලැබෙන්නේ ජනාධිපති සමාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාලේ. මං හිතනවා ඔබට මේ ගැන හිතා බලන්න බොහෝ දේවල් අපි ඔබට ඉදිරිපත් කළා කියලා. හැමෝම ඇදගෙන රණ්ඩු කරන කුණු කෑල්ලෙන් ඔබේ වටිනා දැනුමක් ඔබට මේ හරහා ලැබුණයි කියලා ඔබ හිතනවා නම් එච්චරයි.